මම තමයි උතුරු පළාතේ වවුනියාවේ මෙහාට තියෙන එකම සිංහල ගම්මානේ උතුරු පළාතේ එකම සිංහල ගම්මානේ වැඩ ඉන්න උතුරු පළාතේ තියෙන එකම සිංහල ගම්මානේ සමිදිසමන විහාරේ වැඩ වාසය කරන හංවැලි රතනසිරි කියන්නේ මට උතුරු පළාතේ ප්‍රධාන සංඝනායකකම උඩරට අමරපුර මහානිකායෙන් ලබා දෙමිට කටයුතු කළා කල සේවයේ ඇගීමක් වශයෙන් මේ මිනිස්සු හරි දුෂ්කරතාවයෙන් තමයි හිටියේ එකක් තමයි සල්ලි නැහැ ඊළඟට ආහාර නැහැ වැසිකිලි කැසිකිලි තිබුණේ නැහැ ඒ සියල්ල අංග සම්පූර්ණව හදන්නට එක එක් ජාතික සංවිධාන වලින් හා රජ පෞගේ රජයේ මැදිහත් වෙලා අපිට ගෙවල් ටික හදලා දීලා කටයුතු සිදු කර දෙන්නට යෙදුණා ඒවා අපි මේ අවස්ථාවේ හැම දෙනාගේම දැන ගැනීම පිණිස ඉතාමත් ප්‍රසාදයෙන් සිහිපත් කරා ඊළඟට කතා කළ යුතු ප්‍රශ්නයක් තමයි උතුරු පළාතේ ඉදවුණු විශාලම සෑය තුපාරාමයේ අනුරුව කල්ලමිතුරු සෑරදුන් වහන්සේගේ කොත් නිරාවරණ උත්සවය අපි මැයි මාසයේ 15 වෙනිදා සිදු කිරීම සඳහා අපි කටයුතු සංවිධානය කරමින් යනවා එතකොට මේ කාල පරාසය තුළදී අපිට කළ යුතු වැඩවල් ගොඩක් තියෙනවා එකක් තමයි මේ පරිසරය සකස් කරගන්න ඕනේ විදුලි පංකා දාගන්න ඕනේ ඊළඟට පිරිත් මණ්ඩප හදාගන්නට ඕනේ ඒවට අවශ්‍ය බඩු භාණ්ඩ ගන්න වෙනවා මේ පවතින COVID-19 නිසා අපිට සිද්ධ වෙලා තියෙනවා පවතින COVID නීති රීති වලට යටත්ව මේ කටයුතු කරන්න මිනිස්සු සාමාන්‍ය ජනතාව 250කට ආසන්න පිරිසක් තමයි සම්බන්ධ කරගන්න කියලා අපිට නීතියෙන් උපදෙස් දීලා තියෙන ඒ අනුව තමයි අපි සකස් වෙන්නේ නමුත් මේ කටයුතු ඉතා සාර්ථක කර ගැනීම සඳහා විශාල මුදලක් යනවා ඊළඟට හාමුදුරුවෝ 100ක් නමක් වැඩම කරන්නට අපි කටයුතු සංවිධානය කරනවා ඉතින් ඒ හාමුදුරන් වහන්සේලා වැඩීම සඳහා ටකරම් අඩුවක් හරි හදාගන්නට මම හිත යොමු කළා තියෙනවා ඒක ඒ නිසා හැකි පින්වතුන් ඒ සඳහා හැකි උපරිමයෙන් මේ ස්ථානයේ එදයින් අයින් වෙන්නේ නැතුව මුළු ජීවිත කාලය තුළදීම අපිට සහාය පිණිස කටයුතු කරයි කියන මා විශ්වාස මගේ විශ්වාසයකුත් තියෙනවා මේක විශේෂත්වය තියෙන්නේ නුවර පන්සලක් නෙවෙයි කොළඹ පන්සලක් නෙවෙයි මේක තියෙන්නේ උතුරු පළාතේ තියෙන එකම සිංහල ගම්මානේ උතුරු පළාතේ තියෙන එකම විහාරස්ථානේ වවුනියාවේ මෙහර්ථ එනකොට හම්බෙනවා මාංකොළඹ පන්සල මාංකොළඹ පන්සලෙන් පස්සේ හම්බෙන එකම පන්සල තමයි නාවක්කොළිය සමිදි සුමන මහ විහාරය එතකොට සමිදි සුමන මහ විහාරය කියන නම දාන්නට හේතුව පිළිබඳවත් හැම දිනාගෙම දැන ගැනීම පිණිස සිහිපත් කළ යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ දෙවෙනි වතාවේ නාගදීපෙත බුදුහාමුදුරුව වැඩම කළාට පස්සේ බුදුහාමුදුරුව වඩින්න කියලා තීරණය කරනකොට කිරිපත් නුගරුකක් මල තමයි බුදුහාමුදුරුව වැඩ හිටි ඒ නුගරුකට අධිගෘහතව වැඩ ඉඳලා තියෙනවා සමිදි සුමන කියලා දේවතාවෙ ඒ දෙවියෝ විමන වශයෙන් සකස් කරන හිටපු කිරිපත් නුගර උගුල්වාගෙන තමයි නාගදීපයට වැඩම කළා කියලා සාසන ඉතිහාසය සඳහන් වෙනවා ඒ දෙවියන්ගේ නම වැරලිලා තියෙන නිසා මයියන් එනෙද්දී ගියාම සුමන සමන් දෙවියෝ අපර සිහිපත් වෙනවා කැලණි ගියන් පස්සේ උපුල්වන් දෙවියෝ සිහිපත් වෙනවා ඒ වුණත් නාගදීපේට ආවන් පස්සේ සමිදි සුමන දෙවියෝ පිළිබඳව කිසිම විදියකින් කතාවක් හා හැම දෙනාගේම මිත්‍යා දෘෂ්ටික දෙවියෙකුත් නෙමෙයි සම්‍යක් දෘෂ්ටික දෙවියෙ සෝහන් වෙච්ච දෙවි කෙනෙක් ඉතින් ඒ දෙවියන්ගේ නම සමාජගත කිරීම සඳහා ඒ දෙවියන්ට කරන ගෞරවයක් හැටියටත් මේ ස්ථානයේ සමිදි සුමන විහාරය යන නම තබන්නට මම තීරණය කරන්න තියදුනා. ඉතින් ඒකත් මම හැම දිනාගෙම පැහැදීම් පිළිස සිහිපත් කරනවා. ඉතින් මේ ස්ථානයේ අනාගතේ දකුණේ ඉන්න හැම දිනාටමත් දෙස් විදෙස්වල ඉන්න සිංහල ජනතාවටත් ජාතික උරුමයක් හැටියට පවත්වා ගන්න පුළුවන්කම තුනක්. මොකද හේතුව තමයි අතීතේ මේ උතුරු පළාත මුල් කරගෙන අපේ බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ රාජරාජ මහා මාත්‍රීවරුන් විසින් දේවානම් පිස රජ දවසින් පසු කාලීව වෙනකොට වෙහෙර විහාර 400ක් නිර්මාණය වුණු බව සාසන ඉතිහාසය සඳහන් වෙනවා. ඒ අතර නාවක්කුලිය විහාරස්ථානයක් තිබුණු බවට සාධක තියෙනවා. ඒ ස්ථානයේ කොතනද කියන එක දන්නේ නැහැ. සමහරක් වෙලාවට මට හිතෙනවා ඒ ආකර්ෂණය නිසා මෙතනවල දන්නේ නැහැ ඒ රජමහා විහාරේ තියෙන්නේ ඇත්තේ කියන මතයකුත් මගේ හදවතට එනවා. කෙසේ නමුත් මේ උතුරු පළාතේ වෙහෙර විහාර 400ක් විතර තිබිලා තියෙනවා ඒ විහෙර විහාරවල නටබුන් පවාද නැතිවිලා ගිහිලා තියෙනවා ඒකත් අපි බෞද්ධ ජනතාවගේ පහන් සංවේගය ඇති වෙන විදිහට සිහිපත් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි. තව කාරණයක් සිහිපත් කරන්නට ඕනේ උතුරු පළාතේ සිංහල මහාවිද්‍යාලය තිබ්බා. සිංහල මහාවිද්‍යාලය තිබුණා සිංහල මහාවිද්‍යාලය මේ වෙනකොට
යුද හමුදා කඳවුරක් තමයි තියෙන්නේ. ඉතින් යුද හමුදා කඳවුර අයින් කරලා සිංහල මහවිද්‍යාලය ආරම්භ කළොත් සිංහල ජනතාව නැතුනොත් දෙමළ මහවිද්‍යාලයක් වෙන්නත් පුළුවන්. ඒක නිසා මගේ අදහස තමයි අපේ නාවක්කොළයේ සම්දිස්මන විහාරයේ කේන්ද්‍ර කරගෙන මූලික පිරවනක් ආරම්භ කරලා මූලික පිරවන යථා කාලයේදී විද්‍යායතනයක් බවට පත් කළා. විද්‍යායතනය මගින් ජාති භේදයක් ආගම් භේදයක් කුල භේදයක් නැතුව හැමදෙනාම සම්බන්ධ කරන මෙහි පාසලක් හැටියට විද්‍යායතනයක් හැටියට පිරවනක් හැටියට පවත්වාන යන්නට මේ වෙනකොට පිරවන අමාත්‍යාංශයෙන් පිරවන අනුමත වෙලා තියෙනවා. ඒ වුණත් අපිට මේ වෙනකොට පිරවන්ට සුදුසු පරිසරයක් නැහැ. ඒ කියන්නේ ගොඩනැගිලි නැහැ. ඒ නිසා පිරවන ශාලාව සකස් කර ගැනීම සඳහා දැයි දෑහිතගාමි ඇත්තෝ මේ උතුරු පළාතේ නැත්තම් වවුනියාවේ මෙහෙට එකම සිංහල ගම්මානි සිංහල ජනතාවටත් ඉගෙන ගන්න පුළුවන් විදිහට පරිසරය හදා ගන්න පුළුවන්. ඒ නිසා ඒ සඳහා සහයෝගය ලබා දෙන්න පුළුවන් ඇත්තෝ ඒ සඳහා කටයුතු කර දෙන හැටියටත් හැමදෙනාගේම ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරනවා. ඊට මේ ගම කරගෙන යනකොට සුරේෂ් ප්‍රේමචන්ද්‍ර ඇවිල්ලා පළමුවෙන් අපිට අභියෝගයක් කළා. ඒ අභියෝගය තමයි තොපිට මෙහි අයිතියක් නැහැ, මහින්ද රිදන් තියෙන්නේ මේ දකුණේ. ඒක නිසා තොපි දකුණට ඵලයව මේක දෙමළ මිනිස් දෙන් මේක දෙමළ ජනතාවට අයිති නිජබිමක්. ඒක නිසා තොපි ඵලයව කියන මතෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍ර සුමන්දිරම් ඊළඟට සම්බන්ධම් හිටපු විපක්ෂ නායකතුමා ඇවිල්ලා කටයුතු කළත් මේ ගමේ ඉන්න දිරිය මාතාවන් තොපිට තොපි එහෙම කතා කරන්න එපා. අපි මේකේ පවුල් 20000ක් හිටියා. අපේ ඉඩම් දෙමළ ජනතාව අල්ලගෙන ඉන්නවා. ඒ ඉඩම් වලට අපි රිංගන්නේ නැහැ. ඒ රිංගන්නේ නැති වෙන්න හේතුව තමයි නැවතත් ජාතිවාදී අරගලයට නොයා පුස් ඉඩමක් හොයලා ඒ ඉඩමේ පදිංචි වෙන්නට අපේ සිංහල ජනතාව පවුල් 185ක් මෙහි පදිංචි වීමට කටයුතු කළා. ඒ අවස්ථාවේදී අක්කර 93ක් භූමි භාගයක් ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයිති භූමි භාගය අල්ලලා කන්න වේල නැතුව අති දුෂ්කර ජීවිතයක් ගත කළා. ඉදිරියේදී ගහගෙන ඉදිරියේදී යට තමයි ඒ කාල පරාසයේදී ජීවත් වුනේ. ඉතින් අහිංසක සිංහල මිනිසුන් උතුර දැක බලා ගන්න තියෙන මොහොතේ ඒ බස්වල නැගලා හාල් පොල් පරිප්පු ටිකක් ඉල්ලාගෙන උයාගෙන කාල බොහොම දුෂ්කර ගමනකට පත් වුණා. ඉතින් ඒ කාලේ පරාසය තුර තමයි මම පැමිණි. ඒ අවස්ථාවේදී මටත් ඒ තත්ත්වෙම බලපෑවා. යන්න ඉන්න මුදල් නැහැ. ඊළඟට අපිට ආහාර ටිකක් හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය නැහැ. ඒ විදිහේ පරිසරයක් මේ ස්ථානයේදී අපිට නිර්මාණය වුණ බව හැමදෙනාගේම දැනගැනීම පිණිස ඉතාමත් කරුණාවෙන් සිහිපත් කරනවා.